මේ දිනවල කවුරුත් ආසාවෙන් බලන කොරියන් ඩ්‍රාමා එකක් තමයි Nevertheless කියන්නේ. මේ ඩ්‍රාමා එක රිලීස් වුණේ 2021 අගෝස්තු 21. ඒ වගේම සෑම සෙනසුරාදාම රෑ 11ට තමයි කොරියන් වේලාවෙත් මේ විකාශය වෙන්නේ. තාමත් ongoing ඩ්‍රාමා එකක්. මේ ඩ්‍රාමා එක ලෝකේ පුරාම ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. ඒ වගේම මේ දවස්වල කොරියන් ඩ්‍රාමා සම්බන්ධයෙන් වැඩියෙන්ම Google හි සර්ච් වෙන වචනයද මේ Nevertheless වෙලා තියෙනවා. Nevertheless හි ප්‍රධාන මේල් රෝල් එක රඟපාන්නේ Song Kang Missing. ඒ Park Jae Yoon'ගේ චරිතය. ඒ වගේම ප්‍රධාන ෆීමේල් රෝල් එක කරන්නේ Han So Hee විසින්. ඒ ආදරණීය යෝනාභිගේ චරිතය. ඒ වගේම තුන්වැන්නෙකුත් ඉන්නවා. එචා ජොන් හෙව්. ඔහු රඟපාන්නේ යංග හෙව්ගේ චරිතය. මේ කතාව බලන සමහරු දැන් සොක්කන්ට සමනලයා කියලා, චෝයජාන්ට අලගෙඩිය කියලා නම් දාලා තියෙනවා. ඇත්තටම මේ සමනල් කෝලා සොන්කැන් නැත්නම් අපේ ආදරණීයම චරිතය Park Jae Yoon ටිකක් වෙනස් චරිතයක්. ඔහු යුනාබින්න යුනිවර්සිටි එකේම කලාව හදාරන ශිෂ්‍යයෙක්. ඔහු හැමෝටම ප්‍රියජනක චරිතයක්. විශේෂයෙන් ඔහු ගැහැණු ළමයින් අතර කැපී පෙනෙන සිත් ඇද ගන්නා සුළු චරිතයක්. ඒක ටිකක් අමුතුයි. ඔහුගේ විලාසය හා ඔහුගේ සිනහව හැමෝම ඇදගන්න සමත් වෙලා තියෙනවා. ඔහුට සාමාන්‍යය වගේ රොමැන්ටික් රිලේෂන්ෂිප් එකක් හදාගන්න ඕනේ නැහැ. ඒත් හිතුවේ නැති විදිහට ඔහු යුනාබි ගැන හැඟීම් ඇති කරගන්නවා. එතකොට යුනාබි කියන්නේ එම විශ්වවිද්‍යාලම ආර්ට් ස්ටුඩන්ට් කෙනෙක්. මේ දෙන මුණ ගැහෙන්නේ ක්ලබ් එකකදී. සාමාන්‍ය කොල්ලෙකු විදිහට නැතිව එදා Park යුනාබි එක කතා කරන්නේ හුඟාකල් ආදරෙන් හිටපු කෙනෙක් විදිහට. පාකි බෙල්ල ටැටු එකක් තියෙනවා. ඒක සමනලෙක්. ඒ වගේම එදාම යුනාබිගේ අතාල්ලගෙන Park ටැටු එකක් අඳිනවා. ඒත් සමනලෙක්. ඒ විදිහට Park තියෙන්නේ හැම වෙලේම ආක්‍රමණශීලී වේගවත් හැඟීම්. එතකොට යුනාබි කලින් සම්බන්ධතාවයක් නවත්තලා දැන් තනිවම ඉන්න කෙනෙක්. ඇය තම පෙර සම්බන්ධතාවයට පොඩ්ඩක්වත් කැමති නැහැ. යුනාබිට Park සමග ආදරෙන් බැඳෙන්න ඕනේ. යුනාබිට ඕනේ මේක සම්බන්ධතාවයක් විදිහට තියාගන්න. නමුත් Park එකට කැමතිද නැද්ද කියලා කියන්නේ නැහැ. ඇත්තටම යාළ දෙන්නම කෙලින් කතා කරන්නේ නැහැ. මේ නිසා යුනාබිට තියෙන Park ගැන අවිනිශ්චිතතාවයක්. නමුත් යුනාබිට ඕනේ ඔහුත් එක්කම ආදරෙන් බැඳෙන්න. මේ කතාව 2018 නොවැම්බර් 13 වෙනිදා නිකුත් වුණු වෙබ්ටූන් එකක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙන්නේ. දැනට එපිසෝඩ් 6ක් විතර විකාශනය වෙලා තියෙනවා. ඊළඟ එපිසෝඩ් එක විකාශය වන්නේ 2021 අගෝස්තු 7 වෙනිදා. මින් පෙර විකාශය වූ ලව්වලාම් හි ප්‍රධාන චරිතයේ රඟපෑ සොන්කැන් සහ හෙවි ඩ්‍රාමා එකක් වුණු බර්ඩ් ඔෆ් ද මැරිජ් කපල් හි රඟපෑ හැන් ලොකු කතාබහක් ඇති කරා. ඉතින් මේ දෙන්නගෙම කම්බයිනේෂන් එක මේ Nevertheless කතාවට එකතු වුණ නිසා මේක තවත් ජනප්‍රිය වෙලා තියෙනවා. Nevertheless ප්‍රෙස් කොන්ෆරන්ස් එක තිබ්බ දවසේ යුනාබි කිව්වේ එයා මේ වෙබ්ටූන් එක කලින් බලලා තිබ්බා, ඒ වගේම මේක තිරගත වුණොත් කොච්චර ලස්සන වේද කියලාත් හිතුවා කියලා. ඒ වගේම Nevertheless අධ්‍යක්ෂකවරයා ඇයට කෝල් කරලා මේ Nevertheless ප්‍රධාන චරිතයේ ඇයට ලබා දෙන බව කිව්වම ඇය පුදුම වුණා කියලා එම ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කිව්වා කියලා වාර්තා වෙනවා. ඉතින් කොරියන් සෙලිබ්‍රිටිලා ගැන තවත් විස්තර දැනගන්න අපිව subscribe කරන්න, වීඩියෝ එකක් දාපු ගමන් බලන්න, notification bell එක press කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් සුබ දවසක්.